ගොඩාක් සන්තෝසයි ලාගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඔබ වහන්සේ අපිට ගොඩාක් වටින පණිවිඩයක් දුන්න බුද්ධ ගයාව ඉඳලා ඒක ගොඩක් ලු අහලක් වුණා අපිට ඇමරිකාවේ ඇතුළු ලෝක වාසීන්ට වහන්සේට ඒකට ඒක අපි ගොඩක් ප්‍රැක්ටිස් කරා ඒ වගේම වහන්සේට කියන්න ඕන දැන් අර වහන්සේ නෝ ෆැප් එක ගැන මතක් කරා අපි ඒකත් ට්‍රයි කරනවා හැබැයි අපි වලේ මඩේ වැටෙනවා හිටපුවම නැවතයි නැගිටිනවා බොහන්සේගේ ධම්ම සාකච්ඡාව නිතර අහනවා ඒ වගේම අද කියලා දුන්නා අර ඩොපමින් ඩීටොක්ස් එක ගැන ඒකත් ගොඩක් වටින දෙයක් ඒ ගැන අපි හොයා බලනවා ඉදිරියේදී බොහන්සේට ගොඩක් පිං උදේ නැගිට ගමම්ම බුදු දම්ම සංඝරත්නයට නමස්කාර කරාම බොහන්සේගේ ගුරුවරයා වන ඥාන විමල ස්වාමීන් වහන්සේ නිතර මතක් වෙනවා බොහන්සේ මතක් වෙනවා ඉතින් ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ මාර්ගයට යොමු කරාට භාවනාවේදී ප්‍රශ්නයක් තියෙනවා දිගටම ඉන්න බෑ ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා යනවා දිගටම ඉන්න අමාරුයි මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නයි ඔය දිගටම ඉන්න එක කාටත් අමාරුයි ඒ කියන්නේ කලබල වෙන්න එපා ඒක අර දිගටම ට්‍රයි කරොත් තමයි දිගටම ඉන්න පුළුවන් වෙන්නේ. අර පොඩ පොඩ මේක ගන්න ඕනේ අර මං කිව්වේ එළවනකොට. අව ඊට වඩා අර මුලට මොන හරි අපෙන් අඩුපාඩු වෙනවා නම් ඒ කියන්නේ අපේ එනර්ජි ලොසස් වෙනවා අපි අඩුපාඩු වෙනකොට ඒවා අයිසොලේට් කරලා දැනගෙන පොඩ්ඩක් ඒක අපි වැරදි හොයන හොඳටම දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අර ඒව ඊට පස්සේ අපි නිහතමානි වෙලා ඒව නොලෙජ් කරලා ඒවෙන් සමාව අරගෙන අනේම ද්වේෂයට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ආශාවට ඉඩ දෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ මම මෙහෙම මේ මඩේ අන්න කිව්වා වගේ හොද මඩේ දාන්න මම කොච්චර කාල මෙහෙම යන්නද? එතකොට මේක කැඩෙන්. එතකොට ඒක ඒක බලන්න ඕනේ තැන්. ඒ වගේ මේවා ගැන අපි පවු නැහැ කියලා අපි මිත්‍යා මත හිතට අරන් තියනවා. අර අන්න ඒක ඔළුවෙන් කඩා ගන්න ඕනේ. මේක ලොකු මට හානියක් වෙනවා මට ගොඩෙන්නේ නැති ගොඩ වෙන්නේ බැරි ක්‍රියාවක් හරි වචනයක් හරි සිතුවිල්ලක් කියලා ඒක තමයි හොඳට පැහැදිලිව කන්වින්ස් වෙන විදිහට තේරෙන්න ඕනේ. එහෙම තේරුනම තමයි පාලනය කරන්න පුළුවන්. මේක අපි නෑ මට පුළුවන් ආයෙ හෙට මේක ප්‍රැක්ටිස් කරලා මේක මෙයා කරගන්න කියලා අන්න එහෙම මේක හානියක් වුන්නේ නෑ වැඩි කියලා අර එහෙම හිතනකොට හිතන පැත්ත තිබ්බ මේක කවදාකවත් මෙයා වෙන්නේ නෑ. ඉතින් අන්න ඒ කරුණු ගන්න ඕනේ තමන් හොයාගෙන යන්න ඕනේ තමන්ට ඔළුවට වදින මේ මේකෙ මෙහෙම හානියක් වෙනවා මට අපරාධේ ලොකු මේ මේකක් වෙනවා කියන එක ඒක තියෙන්න ඕනේ. මම මෙහෙම නැති වුණොත් අපවත් වෙලා ගියොත් කොහේ යන්න වෙයිදන්නේ මෙහෙම කවදාත් බණක් අහන්නවත් ධර්මයේ පුරුදු කරන්න තාත්මයක් ලැබෙයිද කියන එක ඒක හොඳට තමන්ට මේ පැහැදිලි කරගෙන තමයි සංවේගයෙන් තමයි මම පොඩි ඒකට මට ඉස්ස ජර්මන් හාඳුරු කියනවා ඇඟිල්ලක් දෙන්න එපා කියලා අතම ගනි කියලා මාරයා. ඒ වගේ අපි චූටිද ඒ වගේ මේ ඈතින් ඉන්න පුරුදු වෙන්න ඕනේ කයෙන් හොයි ඊට පස්සේ සිතුවිලි සිතුවිලි වල අර ප්‍රැක්ටිස් එකයි. ඒ කියන්නේ අර අනික අපි දවසින් දවස පස්සට එන්න දෙන්න අරකයි අපි හිතන්න ඕනේ මේ ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ. හිතේ ශක්තිය ඇඟේ ශක්තිය මම මේ වෙලාවේ මේක උපරිම මාස්ටර් කරගන්නවා. මගේ එකම යාළුවා වෙන්නේත් මෙයා මේ ඥාතිවත් කවුරුවත් යාළුවවත් අපේ ළඟ ඉන්නේ නැහැ. අපේ ඇඟවත් අපිට පීටක් වෙන්නේ අපි හදාගත්තේ සිත අපේ ගාව ඉන්නවා අන්තිම උස්ම යනකම්.